සහෝදරයන්ට ඉතින් අපි හැමෝම අපේ සම නිරෝගීව ලස්සනට පැහැපත්ව තියාගන්න ගොඩක් දේවල් කරනවා. ඉතින් ඒ අතරින් ෆෘට් ජූස් එකක් බොනවා කියන්නේ හරියට අපි ස්වභාවිකව ගන්න සප්ලිමන්ට් එකක් වගේ. හැබැයි ඉතින් හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් මේක හරියට ඉවැරදි වෙලාවට ඒ වගේම හරි විදිහට බොන්න ඕනේ. ඉතින් ඒ නිසා අද අපි කතා කරමු අපේ සම ලස්සනට තියාගන්න ෆෘට් ජූස් එකක් හරියටම කොහොමද බොන්නේ කියලා. ඉතින් ජූස් එකක් අපි කැමති විදිහට හදාගන්න පුළුවන්. ඔයාලට මේකට එළවලු, පළතුරු, එතකොට ඇට වර්ගුණත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් ඇත්තටම දැන් මේ ජූස් එකක් විදිහට මේක හද බොන්න ඕනේ නැහැනේ. මේක කෙලින්ම පළතුරක් විදිහටම කැමට ගන්න පුළුවන්නේ කොහොම කරත් එකම දෙන්නේ වෙන්නේ කියලා. නැහැ. ඇත්තටම වෙනසක් තියෙනවා. මොකද පළතුරක් විදිහට ගන්නවට වඩා ජූස් එකක් විදිහට මේක හරි ඉක්මනට ජීර්ණය වෙලා අපේ ඇඟට මේ අවශ්‍ය කරන පෝෂණය උරා ගන්නවා. ඉතින් ඇත්තටම මේක අපේ ඇඟට, හිස කෙස් වලට වගේම සමටත් හොඳ සප්ලිමන්ට් එකක් වගේම අවශ්‍ය කරන පෝෂණය ලබා දෙනවා ජූස් එකක් විදිහට. ඉතින් ජූස් එකක් බොනකොට ඔන්න ඔයාලට මෙන්න මේ ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජූස් එක වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් උදේටද හවසටද එහෙම නැත්නම් කෑමෙන් ඉස්සෙල්ලාද පස්සේද බොන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් අරගන්නවා නම් ජූස් එකක් බොන්න ඕනේ උදේ කාලයේ හිස්පඩ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි උදේ කාලේ අපේ ආමාශය වඩාත් හොඳින් පෝෂක පදාර්ථ සහ එන්සයිම උරා ගන්නවා. ඉතින් ඒ නිසා ජූස් එකක් හරි ඉක්මනට ජීර්ණය වෙලා ඒකේ තියෙන පෝෂක පදාර්ථ හරි ඉක්මනින් අපේ සමට, හිස කෙස් වලට වගේම ඇඟට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දේ විශේෂයෙන්ම කියන්න ඕනේ. දැන් උදේ කෑමත් එක්කම කොට දෙනෙක් ගොඩක් වෙලාවට ජූස් එකක් අරගන්නවා. ඉතින් එහෙම කරන්න එපා. එතකොට අර ජූස් එකේ තියෙන පෝෂක පදාර්ථයන් අර කෑමත් එක්ක මික්ස් වෙලා ගොඩක් වෙලාවට ඒකෙන් ලැබෙන ඔයාට ලැබෙන ප්‍රතිඵලය අඩු කරන්න පුළුවන්. ඒත් එක්කම ගොඩක් වෙලාවට ඔයාට අජීර්ණ තත්ත්වයක් උනත් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ජූස් එකක් බොනකොට උදේම හිස් බඩ දීලා ඊට පැයකට පස්සේ ඔයාගේ උදේ කෑම එක අරගන්න. අනිත් එක තමයි ජූස් එකක් හදපු ගමන් මේක ගලවලා කප් එකට දාන්න එපා. මොකද දැන් ජූස් එකක් අපි හදනකොට ඒක ඒරවලු මික්ස් වෙනවා, බ්ලෙන්ඩ් වෙනවා. ඒතකොට මේ දේවල් වලදී පෝෂක පදාර්ථයන් අපි අර තියෙන ගලවපු ගමන් ඒවා ඉවත් වෙන්න පුළුවන් වාතයත් එක්ක. ඉතින් ඒ නිසා විනාඩි 10ක් විතර ඒ විදිහටම වහලා තියලා ඊට පස්සේ ජූස් එක කප් එකට දාලා බොන්න. ඉතින් මේ තියෙන්නේ මම උදේට ජූස් බොන විදිය. අද මම ජූස් එකට අරගන්නේ ගස් ලැබු. ඉතින් ගස් ලැබු කියන්නේ බීටා කැරොටින් වැඩි වශයෙන් අන්තර්ගත වෙලා තියෙන පළතුරක්. ඒ වගේම මේකට මම නිවිති කොළ කීපයකුත් දාගන්නවා. හැබැයි ලපටි ඒවා. ඉතින් නිවිති කියන්නේ ස්වභාවිකවම ප්‍රෝටීන් ලබා දෙන හොඳම කොළ වර්ගයක්. හැබැයි උයද්දි නම් ඒ ගුණ නැති වෙනවා. ඊට පස්සේ මම මේකට වතුර වෙනුවට ලංකාවේ තියෙන කොළ සොඩම් එකතු කරගන්නවා. ඉතින් මම මේ විදියට ගස් ලැබු, පිපිඤ්ඤා, කොළ ඇපල්, අඹ, අලිගැට පෙර තමයි එකතු කරගන්නේ. නිවිති දාන නිසා රසය නම් ටිකක් අමුතුයි. හැබැයි ඉතින් මේකේ තියෙන ගුණය නම් ගොඩක් වැඩි. මේ තුලින් සමේ පැහැය වැඩි කරනවා, සමේ සෛල වැඩි වීම ඉක්මන් කරනවා, ඒ වගේම සමේ ආසාදන සුව කරනවා. විශේෂයෙන්ම සමේ තියෙන අඳුරු ලප නැති කරන්න උදව් වෙනවා, වගේම සමේ තියෙන තෙල් ගතිය පාලනය කරනවා. දැන් මේ වෙනකොට ගොඩ දෙනෙක් ඉන්නවා සමේ තියෙන තෙල් ගතියත් එක්ක කුරුලෑ ගොඩක් තියෙන, ඒත් එක්කම බ්ලීචින් ආසාදන නිසා සම ඩැමේජ් වෙලා තියෙන. ඉතින් මෙන්න මේ අයටත් පුළුවන් ඔන්න ජූස් එකක් හදලා බොන්න. මේ වගේ තත්ත්වයන් ඇඟ ඇතුළින්ම අඩු කරගන්න. දැන් මම කොමාරිකා මද කීපයක් සූරලා ඒකට දොඩම් එකතු කරලා බ්ලෙන්ඩ් කරනවා. ඉතින් මේ තුලින් ඔයාගේ සම ආසාදන වලින් ආරක්ෂා කරනවා. විශේෂයෙන්ම බ්ලීචින් වගේ බේකින් ඔයාගේ සම ආසාදන වෙලා තියෙනවා නම් ඒ දේවල් සුව කරනවා. හෝමෝන නිසා ඇඟේ ඇතිවෙන තෙල් ගතිය පාලනය කරන්න උදව් කරනවා. ඒත් එක්කම ඇඟේ තියෙන උෂ්ණ ගතිය අඩු කරනවා. සමේ තියෙන වියලි, කොරල මතුවීම් නැති කරලා සමේ තෙතමනේ ආරක්ෂා කරගන්නත් උදව් කරනවා. ඉතින් ඔයාට මේකට සීනි නැතුව මීපැණි ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේ මොන ඔයා බයෙන් ඉන්නවා නම් මම ජූස් පිව්වම මහත් වෙයි, මගේ බඩ එයි, මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් මොන ඔයාටත් ජූස් එකක් බොන්න පුළුවන් මෙන්න මේ විදියට හදලා. ඉතින් මේ චියා සීඩ් මේස හැන්දක තන්තු, ඔමේගා 3, ඇල්ෆා ලිනොලෙයික් වගේ තියෙන නිසා බර අඩු කරගන්න මුල් වෙනවා. ඉතින් මේ තුලින් ශරීරයේ ආහාර දිරවන්න කල්ගත වෙන නිසා ඉක්මනින් බඩගිනි වෙන්නේ නැහැ. ඒ නිසා මේක බර අඩු කරගන්න ගොඩ දෙනෙක් පාවිච්චි කරනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ජූස් එක පෙරාගෙන ඒ වතුරට මේ චියා සීඩ් එකතු කරගන්න. ඉතින් මේ තුලින් ඔයාට ඔයාගේ ඇඟට ඕන කරන විටමින්ස්, මිනරල්, ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්. දැන් මේ දේවල් වලින් ලැබෙන රිසල්ට් එක ගැන කතා කරනකොට ගොඩ දෙනෙක් හිතනවා හොඳ රිසල්ට් එකක් ගන්න එකම ජූස් එක කාලයක් තිස්සේ එක දිගටම බොන්න ඕනේ කියලා. ඇත්තටම මෙහෙම එකක් නැහැ. දැන් උදාහරණයක් විදියට කොමාරිකා තියෙන ජූස් එකක් ඔයා හැමදාම බිව්වොත් එහෙම විශේෂයෙන් සෙම වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් වින්ටර් එකේදී ඒක ගැලපෙන්නේ නැහැ.
රස්නි කාලෙදි ගැලපුණාට. ඉතින් ඒ නිසා මේ දේවල් ඔයාට ගැලපෙන විදිහට දැන් අද අපි කියමු ගස් ලැබු ජූස් එකක් බිව්වා කියලා. ඒක හෙට අම ජූස් එකක්, ඊළඟට ගල්කඩ පෙර ජූස් එකක්. ඒ විදිහට ටික විවිධත්වයෙන් ඔයාට කැමති විදිහට තෝරගන්න. දැන් ඒත් එක්ක මේ දෙත් කියනවා. දැන් ගොඩක් වෙලාවට අපි කැරට් ජූස් එකක් වගේ එහෙම බොනවා නම් දෙපාරක් හිතන්න. මොකද ලංකාවේ දැන් මේ වෙනකොට තියෙන එළවලු පළතුරු ගත්තොත් ගොඩක් වෙලාවට මේ දේවල් කල් තියාගන්න විවිධ රසායනික දේවල් ගන්නවා. එතකොට මේ දේවල් කෘමිසත්තුන්ගෙන් බේරගන්න විවිධ දේවල් ගන්නවා. ඉතින් මම දැක්ක ඇත්තටම මේ ළඟදි පත්තරයක තියෙනවා ලංකාවේ විස සහිත එළවලු පළතුරු තියෙන රටවල් අතරින් ලංකාව මුල් තැනකට ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ දේවල් තෝරගන්නකොට ගොඩක් පරිස්සමෙන් ඔයාට ගැළපෙන විදිහට තෝරගන්න. ඒත් එක්කම දැන් ගොඩක් වෙලාවට හොඳ එළවලු පළතුරු සොයාගන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට පුළුවන් මෙන්න මේ විදිහේ සුපර් ෆුඩ් පවුඩර් එකක් පාවිච්චි කරන්න. ඒකත් ඔයාට ජූස් එකක් විදිහට හරිම ලේසියෙන් හදාගෙන දවසට ඕන කරන පෝෂක පදාර්ථයන් ඔයාගේ සමටන්ස් කේස් වලට ඇඟට ලැබෙන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මගේ හැම අලුත් වීඩියෝ එකක් බලන්න මගේ YouTube channel එකට subscribe වෙන්න. ඒත් එක්කම තියෙන bell icon එකත් click කරලා තවත් පුළුවන් මම වීඩියෝ එකක් upload කරපු ගමන් මේකේ notification එක අරගන්න. ඉතින් එහෙනම් සතියන්තයේ අලුත් වීඩියෝකුත් අරගෙන එනකම් කින් එන්නම්. Bye.